ඊයේ පෙරේදා මේ සතිය තුල දීප ව්‍යාප්තව රට තුල බරපතල ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මේ රටේ ගොවි ජනතාවගේ විරෝධය. ඇත්තටම දේශපාලන පක්ෂ සංවිධානය කරන දේශපාලන ව්‍යාපාරවලටත් වඩා ස්වේච්ඡාවෙන් ඔවුන් හැංගීම් බරව පාරට බැහැලා කුඹුරට බැහැලා වෙලට බැහැලා මේ රටේ ගොවි ජනතාව උද්ඝෝෂණ කරන්න පටන් අරගෙන තිබෙනවා. ඇයි මේ? මේ රටේ කෘෂිකර්මාන්තයේ දශක ගණනාවක් හුරු වෙලා තිබුණු ක්‍රමවේදය ආණ්ඩුව පැය 24න් වෙනස් කරන්න ගියා. රසායනික පොහොර නැවැත්වීම හරහා මේ රටේ කෘෂිකර්මාන්තයේ ඒ වගේම තේ කර්මාන්තයේ ඒ වගේම එළවලු සහ අනිකුත් භෝග වගාවන් වල බරපතල ලෙස අභියෝගයක් එල්ල වෙලා තිබෙනවා. ඉතමත් පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ අපනායන ආදායම් අතර තේ තාමත් අපිට ආදායම් ගෙන දෙන ප්‍රධාන ව්‍යාපාරයක්. ඒතකොට තේ කර්මාන්තයට මෙයින් ඇතිවන පීඩාව කොච්චරද කියලා කියනවනම් මම දුටුවා ඒ පිළිබඳව විශේෂඥයන් ප්‍රකාශ කළ තියෙන මතය ඒ තමයි ලබන වර්ෂයේ අපේ තේ ආදායම 150කින් අඩු වෙන්න ඉඩකඩ තිබෙනවායි කියලා. ඒ කියන්නේ අපේ විදේශ විනිමය 150කින් අඩු වෙනවා. ඉතින් ආණ්ඩුවට මේක තේරෙන්නේ නැත්තේ ඇයි කියලා අපි කියන්නේ. අපේ විදේශ විනිමය 150කින් තේ නිෂ්පාදනය අඩුවීම හරහාම සිදු වෙනවා නම් ඒ පිළිබඳව පුරෝකථනයක් කරන්න ආණ්ඩුවට යුතුයකමක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි වී වගාවට, එළවලු වගාවට, තේ වගාවට, අනිකුත් භෝග වගාවන් වලට මේ සියල්ලට මේක බලපානවා. ඉතින් අපි අහන්නේ මේ වගේ පරිවර්තනයක් කරනවා නම් රසායනික පොහොර ඉදලා කාබනික පොහොර වලට යනවා නම් ආණ්ඩුවට කරන්න තිබුණේ ඒකට දිගු කාලීන වැඩපිළිවෙලක් හදන්න. අඩු ගානේ වර්ෂ 5ක 10ක දිගු කාලීන වැඩපිළිවෙලක් හදලා ඊට අදාළ කාබනික පොහොර නිෂ්පාදනය කරන වැඩපිළිවෙලක් හදලා ඒ වගේම අපේ පොළව බීජ පැල මේවාට හුරු කරන ක්‍රමවේදයක් හදලා ඒ අනුව තමයි මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක කරන්න තිබුණේ. දැන් අපි ලස්සන සටන් පාඩයක් කියනවා. ඒක තමයි වස විස නැති ආහාර දෙන්න තමයි මේ වගේ පියවරක් ගත්තේ කියලා. ඒ වගේම විදේශ විනිමය වැය වෙන එක නවත්ත ගන්න අපි මේ වගේ පියවරක් ගත්තා කියනවා. හැබැයි අපි අහන්නේ මේ සටන් පාට ලස්සන වුණාට මේන් සිදුවන පීඩණය සහ පාඩුව ආණ්ඩුව තක්ෂේරු කළා නැහැ. තාමත් පැහැදිලි ලබන වර්ෂයේ ලබන කන්නේ විවගාවේ අස්වැන්න 30-40කින් අඩු වෙනවා. ඒ වගේම දැනටමත් එළවලු පළතුරු නිෂ්පාදනය කරන ඒ ගොවීන් බගවන් වල නියැලෙන අය ඉතාමත් පැහැදිලිව කියනවා මේවායේ බරපතල අස්වැන්න අඩුවීමක් භෝගාගාන විනාශ වීමක් මේ පොහොර සහ රසායනික බෙහෙත් අපිට නැතිවීම නිසා සිදු වෙනවායි කියලා. එහෙනම් ලබන කන්නේ ඒ අනතුර අවදානමට අපි මුහුණ දීමත් එක්ක මොකද්ද සිදු වෙන්නේ? ලංකාවේ සහල් හිඩයක් ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ වගේම රටේ අනිකුත් අවශ්‍යතාවයන් වන එළවලු සහ පළතුරු සහ අනිකුත් නිෂ්පාදන හිගයක් ඇති වෙන්න ඉඩ තිබෙනවා. අපි අහන්නේ මේ කොහෙටද අපි යන්නේ? අපේ භෝග වගාව වැඩි දියුණු කරන්න, නිෂ්පාදනය වැඩි දියුණු කරන්න රටක් හැටියට ඉස්සරහට යනවා වෙනුවට අපි වැරදි උපාය මාර්ගවල වත්මන් ආණ්ඩුව යනවයි කියන එක තමයි පැහැදිලිව පේන්නේ. ඒ නිසා රටේ ජනතාව උද්ඝෝෂණය කරන එක සාධාරණයි. අපි කියන්නේ ඔවුන් කියන්නේ ඔවුන්ට මේක හුරු වෙනකන් ඔවුන්ට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ක්‍රමවේදයක් හදනකන් මේ ආකාරයෙන් පීඩාවටපත් කරන්නේ නැතුව ඔවුන්ට මේ පොහොර ටික ලබා දෙන්න ක්‍රියා කරන්න කියලා. අපි ආණ්ඩුවටත් කියනවා මේවා කඩිමුඩියේ තීරණය කරන්න යන්න එපා. මේකට විශේෂඥ මත ලබා ගන්න ඕනේ. ජාතික සැලසුමක් තියෙන්න ඕනේ. ඒ අනුව තමයි පොහොර ලංකාවට ගෙන්වීම නවත්වනවා නම් ලංකාවේ භෝගෝලයට යෙදීම රසායනික පොහොර අඩු කරනවා නම් එය කිසියම් ජාතික වැඩපිළිවෙලක් සැලසුමක් අනුව කරන්න කියලායි අපි ආණ්ඩුවට කියන්නේ. එහෙම නැතුනොත් බරපතල ලෙස අර්බුදයකට ආණ්ඩුව මුණ දෙයි. අපේ ආහාර හිගයක් ඇති වෙයි. අපේ නිෂ්පාදනවල අඩුවක් ඇති වෙයි. breaking.lk